μόνος. දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ කෙඩට් නිලධාරීන් 325 දෙනෙකු අධිකාරියේ නිලයට පත්ව විසර යාමේ උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. මෙම විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ 94 වන කණ්ඩායම මෙසේ විසිර ගියා. දක්ෂතම කෙඩෙට් නිලධාරියාට අසිපත ප්‍රදානය කිරීම මෙන්ම පුහුණු කාලයේදී විශේෂ දක්ෂතා දැක්වුවන් සඳහා තිළිණ ප්‍රදානයද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. ඔබ මේ බැඳෙන්නේ ලෝකයේ ධර්ම ත්‍රස්තවාදී සංවිධානයේ හැටියට නම් කරලා කොටි සංවිධානයේ පරාජය කරන අභිමානවත් හමුදාව. විවිධ හමුදාවේ රටරගින කාර්යභාරය නිසාම රටේ එළෙහි අය ඔබටත් එළෙහි වෙනවා. නමුත් මේ රටේ ජනතාව ඉන්නේ රට වෙනුවෙන් රට රකින්න රණවිරුවන් එක්ක. පසුගිය කාලේ ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්. ඒක නිසා අපි අද හිටියා. හමුදාවේ ඉන්නේ රණවිරුවන් නොවේ. ඕන් මිනිමම් එළ ජනතාවට හේතු ගන්නවන්න ඕන් මහත් වෙසක් දරුවෝ. එම දැක දැකත් දෙමව්පියෝ තමන්ගේ දරුවන් හමුදාවට එව්වේ රටට තියෙන ඇල්ම නිසයි කියලා නෝ විශ්වාස කරා. මම මේ අවස්ථාවේදී මේ නව හමුදා නිලධාරීන්ටයි මෙතන රැස් වෙලා සිටින දෙමව්පියන්ටයි දෙන ප්‍රතිඥාව තමයි පසුගිය අවුරුදු 5 තුළ ත්‍රිවිධ හමුදාවේ සමාජික ඉලක්ක කරගෙන සිදු කරපු දඩයම අවමානය සාධාරණයක් ඉටු කරනවා අය කියන එක. අද අතිවිශිෂ්ට ජනවරණකින් රටේ ජනාධිපතියා සෞභාග්‍යමත් මෙලදී රකින්න සුවිදා හමුදාවයි ඒ කියන්නේ ඔබයි ලෝකයේ යුද හමුදාවන් අතර අද්විතීය ස්ථානයක් දිනාගෙන සිටින ශ්‍රී ලංකා යුද හමුදාවේ තරුණ නිලධාරීන් හැටියට ඔබ මේ යුතුකම ඉටු කරන බවට මට කිසිම සැකයක් නැහැ. අග්‍රාමාත්‍යවරයා දියතලාව යුද හමුදා විද්‍යාපීඨ භූමියට පැමිණීම සංකේතවත් කරමින් නාපලයක්ද රෝපණය කළා.